රණ්ඩු කරගන්න නෙමෙයි පොහොට්ටු කාර්යාලයට යන්නේ අපි කියලා එන්නේ මෙන්න මේ රණ්ඩු කරගන්න නෙමෙයි හරි එහෙම දෙන්නෙක් ඉන්නුම මයිත් එක ඈ දෙන්නෙක් ඉන්නු පස් ස්ටෑන්ඩ් එකට ඒගොල්ලෝ මෙගොල්ලෝ අනිපර ගොල්ලෝ දස්ත කරන අපි දෙන්නෙක් ඉන්නුම අය කණ්ඩායමක් හයි අර වෙතේ සංජය පක්ෂ කාර්යාලය මේක රාජදීපලක් නෙමෙයි හරි හරි ඒ ඒ පක්ෂ කාර්යාලය කියන සාමය ආරක්ෂා කරන මැඩම් ඒක නෙමෙයි සාමය කඩවීමක් වෙන්නේ නැහැ ඒක එතන සාමය කඩවීමක් කරනවා ඒගොල්ලෝ තමයි මේ නම කැමර කැමර මේගොල්ලෝ තමයි පිට කැන්ටින් මේ මෙතන පොලිසිය දාලා ආරක්ෂා කරන්න දෙයක් නැහැ නේ අපි ඒගොල්ලෝ ගාවට ගිහින් ඉවර වෙලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නෑ නෑ අපිට කිව්වෙ යන්න දෙන්න ඒ ප්‍රශ්නේ අපි කියන්නේ මේ අනපන පාර්ලිමේන්තුවේ දැන් ගෙනහලා තියෙන අනපන ඒ අනපනත් වලට එරෙහිව එරෙහිව ඡන්දයද පාවිච්චි කරන්න කියලා තමයි අපි ඉන්නේ
පොහට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ තමා පාර්ලිමේන්තු බලය තියෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ අනපනක් ගෙනාලා මේ රට විනාශ කරන්න හදනවා ඕගොල්ලන්ගේ මන්ත්‍රීවරුන්ගේ මෙන්න මේ බැසිල්ගේ නමට මේක තමපටිය ජප කරලා තියෙන්නේ මාතර කණ්ඩඩියකගේ වහම බැසිල් වික්‍රම බැසිල් රාජපක්ෂට තියෙන්නේ මේ අහිතකර රාජපක්ෂ රනිල් වික්‍රමගේ ගේන මෙන්න මේ අනපනත් වහම පරාජය කරලා අතේ ඡන්දය උත්සව ඡන්දය නොදී පාර්ලිමේන්තුවේ මේක නවත්තන්න එහෙම නැතුනොත් ඕගොල්ලන්ගේ ළමයින්ටත් පරම්පරාවටත් හෙන ගහලා බැසිල් රාජපක්ෂගේ මුළු පවුලම මේකෙන් සුන්නක් දූවිති වෙලා ඉන්න ඕන මේ පාර්ලිමේන්තුවේ අත ඉස්සුවත් මේ අනපනත් වලට ඒ සඳහා මෙන්න මේ තඹපටිය රත් වෙනකොට ඔබතුමාගේ පපුවට දැනෙයි මේ තඹපටිය රත් වෙලා මෙන්න මේකේ මේ පොල් ගෙඩිය ගහන්නේ අද කෝට්ටු කාර්යාලයට යන්න දෙන්නේ පොලිස් නිලධාරීන් අපිට මෙතන ඒකින්ද අපිට මේක පාවිච්චි කරන්න වෙනවා මේ පොල් ගෙඩිය ගහන්න වෙනවා මෙන්න මේ පොල් ගෙඩිය මෙන්න මේක මේ ඡන්දේ දුන්නොත් ඉදිරියේදී මේකේ යන අනපනත් වලට විරුද්ධව ඡන්දේ නොදී මේ රටේ මහජනතාව විනාශ කරොත් මා රට විකුණන්න ගත්තොත් මේ පොල් ගෙඩිය සුන්ටක් දූති වෙලා ඕගොල්ලගේ පවුල් පවුල් පිටින්ම විනාශ වෙනවා උද්ඝෝෂකරන්ට කියන්න තියෙන පණිවිඩය මොකද්ද බුදුමාට ආණ්ඩුවේ ප්‍රබලයක් විදියට නැති රට මේ ඔය ආපෝ රට අරාජික කරන්න හදන කණ්ඩායමක් නිතර ඔය සල්ලි වලට කර කීයක් කර හොයන්න හදන කණ්ඩායමක් කියපුවම ඔය කෑ ගහගත්තු දෙයක් ගලට අයිතියක් තියෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා ස්ථාපිතා වෙලා තියෙනවා ඒ ඉතින් ඔය කරපු දෙයක් මේවට ආණ්ඩුව නොසැලෙනවද මොකද වෙන්නේ අනේ ඔය 5-6 දෙනෙක් කෑ ගහනවට රටේ දැන් රටේ බහුතර මතයේ තියෙන මේ ආණ්ඩුව මේ වෙනකොට රටේ මිනිස්සුන්ට සවරයක් හදලා තියෙනවා. ඔය කෑ ගහන එක්කෙනෙක් හරි පොටෝරේ තන්දේ දීපු මිනිස්සු ඉන්නවද? ඔය එක එක්කෙනාගේ ගොට්ටනේ ඔය වැඩ කරන්නේ ඉතින් ඔක කෑ ගහපු තේ ඒක අයිතියක් තියෙනවනේ. අමුද මම හිතන්නේ කවුරු කියලා කාගේ ගොට්ටු කියලා? කාගේ ගොට්ටු නත් ඔය එන්නේ නිකන් අපි දන්නවනේ ඔය කවුද උගලන් එක පිටිපස්සේ ඉන්නේ කියලා. ඔගලන් නොදන්නව නෙමෙයිනි මාධ්‍ය ආයතන ඉතින් අපිට කමන්නේ. ගොට්ටුවේ කොහොමද ඉදිරිපැල සැලැස්ම? අපි අපේ දේශපාලන වැඩපිළිවෙල අපි කරගෙන යනවා අපිට එහෙම ගැටලුවක් නැහැ දැන් වර්තමාන ජනාධිපතිතුමාම දෙන්නේ ජනාධිපති අපේක්ෂකයා විදිහට කියන්න බෑ ඉතින් තාම නැන්නේ තව කල් තියෙනවානේ ඒක මම මේව නිවේදනය ලක් කරයින් පස්සේ එහෙම කතා කරන්න පුළුවන් ඔබතුමාට හිතෙන්නේ නැද්ද අපේක්ෂකයා ප්‍රමාදයි කියලා පොහොට්ටුවේ අපි ගෝඨාභය මහත්තයව ගෙනාවේ දින 45කින් ජනාධිපති කරේ සංවිධාන ශක්තියක් තියෙනවා නම් මාසයකින් තත්ත්ව කරන්න පුළුවන් එහෙම ළඟ ගෙනාවොත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද ගෝඨාභය මහත්තයට ඒක නේද උනේ නැහැ ඉතින් දේශපාලන අධ්‍යක්ෂින් තියෙන කෙනෙකුයි අධ්‍යක්ෂින් නැති කෙනෙකුයි අතර වෙනසද තියෙන්නේ ඔව් ඒකයි තාම කොහොට්ටුව තීරණයක් නැද්ද මේ රනිල් වික්‍රමසිංහ මහතා එක්කම ඉදිරි ගමන යන් කියලා නෑ එහෙම නෑ ඉතින් ඉදිරියේදී ඇනවුස් කරන්න පස්සේ ඒක මේව කරන්න පුළුවන් වෙයි සර් යනවද මේ රටේ රනිල් වික්‍රමසිංහගේ හිත මතයට උද්දච්ච විදියට අහංකාර විදියට අත්නොමති විදියට පණක් ගියට පටන් ගන්න තියෙනවා ඇමතිතුමා පොඩ්ඩක් ඉන්නකෝ පොඩ්ඩක් ඉන්නකෝ ඇමතිතුමා මේක අරින්නකෝ ඇමතිතුමා වයි ජනතාවට මුණ දෙන්න බෑ මොකද කියන්න තියන්නේ මොකද යන්නේ ඔබට කියලා යන්නේ නැද්ද
ඔගොල්ලන්ට පක්ෂ කාර්යාලය ඉදිරිපිට මේ උරුවෙද දැක්කන්නේ මොකද නැද්ද කියන්නේ කියන්නේ මොකද කියන් තියෙන්නේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට සංහාර පක්ෂ කාර්යාලය ඉදිරිපිට නෙමෙයිනේ උනේ නෑ 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 ආරෙන් ගොඩ කතා කරලා යනකෝ හරි මම අල්ලස දූෂණ නාසිරේ පුරවැසි බලයේ සභාපති ජාමනී කමන්තුෂාර මාසා සබ සිල් සංවිධාන ගණනාවස්ථා ජාති දාන එකතු වෙලා අද අපි පොහොට්ටු කාර්යාලයට යනවා. විශේෂයෙන්ම මේ රනිල් වික්‍රමසිංහ නිත්‍යානුකූලව ජනමතයක් නැතුව පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ මේ රට විකුණන්න පුළුවන් පනත් පාර්ලිමේන්තුවට ගෙනාලා අනුමත කරනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ මම මේ රට හදන්න පනත් ගේනවා, මේව වැරදියට තියෙනවා නම් මේව මොනවාද හත උස්සන්න නැතුව මේව පාස් කරන්න නැතුව ඉන්නේ කියලා කියනවා. හැබැයි මේකේ වැඩි බලතලයක් තියෙන්නේ 69 ලක්ෂයක් ජනවරමක් ගත්ත පොහොට්ටුව ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ගත්ත පොහොට්ටුවේ ඊළඟට ඒගොල්ලේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ඒවට පටහැනිව ගිහලා මේ රට විකුණන්න පුළුවන් විදියට අනපනක් ගෙනාලා පාර්ලිමේන්තුවට ගේනවා. හැබැයි අපි කියනවා ඒ අනමනත් පරාජය කරන්න කියලා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කියනවා. ඕගොල්ලන්ගේ අනාගත ඕගොල්ලන්ගේ ඉදරින්න දරුවා ගැන ඉඳලා රටේ දරුවා ගැන ඉඳලා හිතලා මේ සියලු දෙනාටම හිතලා ඉවර වෙලා මේ රටට අහිත කර අනපනත් පරාජය කරන්න කියලා. එහෙම නැතුව ඕගොල්ලෝ අත උස්සලා මේ අනපනත් පරාජය කරන්න නැතුව අනුමත කරොත් රනිල් වික්‍රමසිංහට IMF එක කියන විදිහට අනුමත කරොත් මේව රටට අහිත කර වෙනවා. ඒ නිසා කරුණා කළා මේව අනම අපි මේ පොල් ගහලා තියන්නේ බැසිල්ට සහ නාමල්ට රනිල්ට සියලු දෙනාටම මේ පොල් ගහන්නේ අද අත ඉස්සුවත් ඕගොල්ලෝ මේ රටින් තුට වෙලා යන්න ඕන කියලා තමයි මේ පොල් ගෙඩි ගහන්නේ. ස්තුතියි. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.